ඔබතුමා ගේ සතියේ ආණ්ඩුව ජනතිිපතිවරයක් ජධව ේශනය කන අපි දැක්කමේ ඇමතින් මාරු සම්න්ධව දැ මොක මේ අද නිවෙලා නෑ නෑ. ඔබ ඉතා පැහැදිලො කියනො. ඒ ඒ මම කරපු ප්‍රකාශය වැරදි සහගත ලෙස සමාජ්‍යමාධ්‍ය සහ සමහරක් පුවත්පත්වල දක්වා හැබැයිමං ස්තතුතිවන්ත වෙනවා. ඒ සම්බන්ධයෙන් එවැනි වැරදි මතයක් විද්‍යයුත්මාධ්‍යවල පල නොවීම සම්බන්ධය. මම කතාකරේ ඇමතිමාරුව සම්බන්ධයෙන් නෙමේ. මම අවස්ථාව කතාකරේ. වැවිලිකර්මා දුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මන්ත්‍රීවරයෙක්ට නොදී වෙනත් අයකුට ලබාදීම සම්බන්ධයෙන්. ඒවගේ මම කිසිම අවස්ථාවක ඉල්ලා සිටියන ඇමති මන්ඩෙලෙ වැඩි කරන්න කිය. ම කිසිම අවස්ථාවක ප්‍රකාශකර සිටිය නැහැ ඇතිමමාරුව සම්න්ධය අපේ විරෝධයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මංහිතන්නේ යම් කිසි ඒ සම්බන්ධයෙන් හිත්තවුලට පත්ච්ච පිරිස් ඒ සම්න්ධයෙන්. වැරදි මතයක් සමාජගත කරන්න හැදවා නමුත් මං විශේෂෙන්ම ස්තුතිවන්ත වෙනවා සියලුම රූපවාහි නිමාධ්‍යවලට ඒ වැරදි මතේ සමාජගත කරන්න ඉඩ නොදී නිවරදි කාරණය ජනතාවට පෙන්වාදීම සම්බන්ධ. ඒ කියන දැන් ඔබතුමාලාගම මන්ත්‍රීවරු කිව්වා දැ මේ අපිට අයවයට පවා හිතන්න වෙනවා මේ සම්න්ධ කියල තක තු උතුමාග ම දේෂ් න්ත්‍රවරකව යගේ ද ලාගම සහට . සහෝදර ක ඉතා පහැදිලව කියන්න ඕන කාරණයක් තියෙනවා. අය අපි පක්ෂයක් හැටියට එකයි ම පටන් ගත්ත අපි මේ රටේ වැඩිම කැපකිරීම් කරපු දේශපාලන පක්ෂය. අපි පක්ෂය වෙනුවෙන් අපි මේ රටේ ආර්ථිකය කඩාාවටටන්නවත් මේ රටේ ජනජීවිතය අඩාළ කරන්නවත් මේ රටට විනාසයක් කරන්නවත් අපි පක්ෂය වෙනුවෙන් අපි පෙළබෙන්නේ නෑ. අපි ගන්න හැම තීරණයක් මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් දෙවරක් සිතල ගන්න තීරණ. එක නිසා අපි බලන් ඉන්නවා ඊීළඟ අයවැයේදී ජනාධිපතිවර ඉදිරිපත් කරන දේමොකක්ද එහි යම්කිසි සාධනීය ජනතාවට හිතකර තත්ත්යන් තියෙනවාද නැතිද මේ සියලු කාරණ සලකාබල්ල අපිඒ සම්බන්ධෙන් පක්ෂයක් හැටියට තීරණයක් ගන්නවා නමුත් මේ ඇමතිමාරුවක් වගේ දෙයක් ඒ සම්බන්ධ අපේ විරෝධය අපි ප්‍රකාශර අපේ විරෝධය ජනාධපතිවරයා තේරුම් ගන්න ඇැති කියලමං විශවාස ගන්නවා වට ඉන්න මේ. දධිය ොැති අ තරම් නොගත්තාට ජනාධිපත්තුමා තේරුම් ගන්න නැතියෙන විශවාසයක් අපේ තියෙනවා. ඒ ඒ පල කරන්නඕන විරෝධ පලකරන්නවන අවසාද පක්ෂය ැටේ නිර්ාය කරනවා. මොකද එක අපේ තියෙන අයිතිය. නමුත් අපි අපේ පක්ෂේත තියන ප්‍රශ්නයක් වඩ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙන්න කවදාවත් ඉඩ තියන්නෙත් නෑ හිඩ තියලත්නෑ. එකයි ම හැමතිස්සෙම කිව්වේ පටන්ග නිදිත්කිවේ මේ රටේ දේශපාල් නිතිහාසේ. ද ස ම ර පක් ද පරමන තරයි පක්ෂ හත පවා පසවා ජනාධතිපතිවරයා සධාන දේශපාලනය කරනවන විදි වැඩ කර න කව ඒ ඇ හ ජාතිිපතිවරයාගේ ම හර ල්ල ද ඔබතු මාලට කොඩම්මක සැෙකිල ැබන ද පක්ෂයවා කියන බතුමමාලගේ කොදක් තියන න වික්ෂ මවිද චන්දදි ගාවයටද උපතුමාලද එක් සැර එක වෙලාවටකේ කියේවන කිය ඔයි කියන කොද තවුණනං මාධ්‍යවේති සහෝතරයා මේ ඔයි ඔබ කියනආකාරේ කොන්දක්නම් එහෙමනම් අපි අර එදා ගෝල්ෆේ සරගල හිටපු තරුණයෝ දෙතුන්දාහක් මරලා දත් අපේ ජනාධපතිවරයක් මේ රට ජනාධපටි වාඩි කල්ලා තියන්ඉන්න තිවුණ නමුත් අපි මේ රටේ තීන්දු තීරණ ගන්න අපේ කොන්ද විතරක් නෙමෙයි. මේරටේ ජනතාව ගැනත් හිතල මේටේ අනාගතේ ගැනත්හිතල, මේ රටේ ආර්ථකය ගැන හිතල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනහිතල. එතකොට අපි ඒ අපි දේශපාලනය කියන පක්ෂයක් කියන පටු තැනකට ගොුණුවෙන් හ. ඔබට මතක ඇති මේරට අතීතෙති විච්ච දේශාලන පක්ෂ. මේරට අවුරුදු තිහක්තිවිච්ච යුද්ධ ඉවර කරන්නේ අදදි. ජනතාව විමුක්ති පෙරමුණ විපක්ෂ ිල්ල වාඩිවෙල අයවැ පරදන්න හැද. වෙ අය පැදුවනම්. ඒ යුද්ධය කරන්න මහින්දරාජ පක්ෂ මැත්තුමට නොහැකි වෙන. ඒ වෙලාවේ රටපුරා මහ දැවන්ත වැඩවර්්‍යන මාලාක් කරන්න ජතාව විමමුක්ති පරම නුත්සාහ දැරවායි අස්ථාව. ඒක සාර්ථක කරානම් යුද්ධ ජයග්‍රහණය කරන්න බැරි වෙනවා. අන් ඒගේ මේ රටේ පොදදු කාරණාවලදදි කුලෙන් අදපු දේශපාලන පක්ෂ යන්නේ. අපිට මතකයි යුද්ධ ජයග්‍රහණය කරන්න ය අවස්ථාවද. මේරට හිටපු දේශානනායකය කිවවා ඕන ගනෙක්ට යුද්ධ කරන්න පුළුවන් තොප්පිල කියන්න කලයක් එතකොට මේ. ිි ොච කියලා මැදවච්චියනුව මේ වගේ විවිධ අවරගනය කතා කියලා ඒ යුදජය ්‍රහණය නතරන්න හැදවා නමු. ए, ए, ओ, ි දේපාලන පක්ෂයක් හැටියට එවැනි තැනකට පත්ෙෙන් එනෑ මොකද අප දේශපාලනක්ෂයක් හැටියට ඊට වැඩිය ලකු පිටකොදත් යෙන අපි අපේ ගැන විශවාසයක් තියෙනවා අපිට නැවත මේ රටේ අනිවාරෙන් මේ රටේ ජනතවාව බලය ලබා දෙන අප ප්‍රතිපත්ති මට පදනම් වෙලා කියන දැඩි විශවාසයයක් අපි ැ හොම කියනකොට වර්තමාන ජනපතිවරයට තදාළාවෙනවා එතුමට පදාල වෙනවා ඒ ඒක තමයි වර්තමාන ජනාධිපතිවරයා කියන්නේ යුද්ධ අවස්ථාවේදී යට සහයෝගය නොදුන්න නායකේ ඒ සම්බන්ධය අපිට අපි අපි බයනයක කියන්න ඒ වගේම තයි තමාමන ජධිපතිවරයා කියන්නේ පහුගේ යහපාල් රජය වෙලාවේ මහ බැංකුවේ මහ මංකොල්ලයක් වෙද්ද ඒක දිහා ඇස්කං පියාගෙන බලං හිටපුනා එකෙක්. ඒ සම්බන්ධෙන් කියන්න අපි බය වෙන්න නමුත් ඒ සියලු කාරණ තියද අපි එතුමව ජනාධිපති කරේ මේ රටේ කඩාවැටිච්ච ඒ ප්‍රජාතන්ත්‍රවාදයසා නීති ආධිපත්වය නැවත නගා සිටවන්න පුළුවන් ස්ථාපිත කරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ එතුමට කියන බව දැනගැෙන ඒ අපේ තීරණය නිවැරදිී කෙලාද. තිහාස විසි ොප් කල තියෙනවා ඒඒ අපි 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 ඒ කිසි දෙයක් වැරදිදේ වැරදි කියන්නත් හරිදේ හරි කියන්න බයවෙන්න ති පක්ෂ හිතිේ ඒගේ ජනාතිපතිවරේ ඇයි අයි ජනාතිපතියඒ කියෙන ජනනාතිපති කරයයි කියලා ප්‍රශ්න ඒ එකතම ඔබට පැහැදිලිවකි ඒ අවස්ථාවද නැෑ නහමුණුත් ජනතවායි හිත වන දෙ පාක්කකොට පජන පරුණගන්න මේ රටේ ඒ අවස්ථාාව තිවුණේ නීති ආිත්වය කඩා වැටීම. ඒ අදි නීති ආධිපත්වය කඩා බැටන්න ත්‍රස්ථවාදයට මුහුණ දී හැකි නායෙක් මේ රටරවච්ච වෙලතිව වුණ. එතකොට අපි දැක්වා ඒ ත්‍රස්වාදයට කලිනුත් මුහුණදීලා ඒ සම්බන්ධයෙන් ස්ත්‍රස්ථවාදයට මුහුණදීම සම්බන්ධයෙන් හොඳ පළපුරුද්දක් ඇති අදකීම් ඇති නායෙක් හැටියට අපිදක්ක ේතුමා ඒක නිසා පියතුමා පත් කර ඒ තීරණය හරී කියලා අද ඔප්පු වෙලා තියෙනවා ඒකෙන්ලකන්තුමා මේ අවස්ථානකූලව රනිල් වික්‍රමසිංහ මහත්මයා භාවිතා කරා කියෙන කතාාව අපිට කියන්න පුළුවන්ද නැහැ අපි ඒ අවස්ථාවදි රනිල් වික්‍රමසිංහ මත්තුමා සම්බන්ධය නම හිතුව අපේගවෙයා හිතුයි රට ගැන මොකද ඔබ ඔබ තේරුම්ගන්න ඕනේ අපේ කලා අපපේ දකුණවාසියන් කලාපේ නිදහසෙන් පස්සේ ්‍රිතානයන්ගේ නිදහස රබකු රටවල් අපි ඔක්කම තියෙන්නේ මේ රටවල් ටිකෙන් නිදහසෙන් පස්සේ හමුදාකුමන්තරනයක් වෙච්ච නැති රටවල් දෙක ඉතුර වෙලතියෙන් අපිසා ඉන්දියාව. අනිත් සියල්ම රටවල්වල හමුදාකුමන්තර සිදවෙලති. ල් රටවල්ල ජාත්‍රවාද බිද වැටලතියන. අපිට අශ්‍ය වන ඒ රටේ ප්‍රජාතවවාදේ බිද වැට නතුව නීති ආධිපත්්‍යය සුරකින්න පුුවන් පුදගලයකු අතට රට නායකත්තය බාරදෙන්. අපි ගත්ත තරණ හරරි කියලාද ඉතිහාස නොපපු්ගල ති. යංගිෂ ශ්‍ර ලංකා ප්‍රද්‍යාන පෙරමුණේ යම්කිදකට නිලතරල ද රවද අතියන සාමාන්‍ය පහල්ට හරට හ ට පහල්ලගෙන. දැ මේ ොහොතේදී යම් කිසි විදිියගට මේ ඇතුළින සාමාජකයන් තුළ යා මෙයා වාක් ප්‍රහරත් එක්ක යම් කිසි බලපෑම කැවිල් තින ොද ඉහල දරාාවලි ඉහල නිලතලවලට යම්කිසි විියෙනනික එක තද කිරීමක් හිරකිරීමක් වගේ මොහකරදයක් ප්‍රබලධයක්මහකර ඔබතුමා මේ ලකම්වරයා විදිම ඔමහන්නේ නෑ එවැනි පක්ෂේතියන අපේ ඒ දූරාවලියටවත් පක්ෂේ තියන ස්ට්‍රක්ෂක පක්ෂ තියන සංයුතියටවත් ඒ ආකාරය කිසිීම බලපෑම කෙල්ල වෙලා නැහ. අපි සාමාන්‍යෙන් අප නොස්සලකාහි හැරිය යුතු තර මේ සමහර පුද්ගලන් සමහර ප්‍රකාශ කල්ලා තියනවා ඒ අපි අවශ්‍යයි කල හිතුනොත් ඒබට අවශ්‍ය වෙනත් පියවර ගන්නවා නමු අපි ඒවට නොසලකා හැරිය යුතු පුද්ගලයින්ට අපි ප්‍රතිචාර දැක්වීමට ඉදිරි පත්වෙෙන් එනෑ ඔබ තුමාට දැනල් ය ොද ඇහෙලතිය නොද ්‍ර ංකාක පදජන පිරුණ ය යම් දැන් සාමාජකයන් අපේ මහගෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියලා කියෙන නැ එහෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේසාමාජිකෙන්න්න එහෙම කියන්න නැහැ මකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහගෙදරට ගිනිතිව්වා. ඒක මේ සිරිසේන ජනාධිපති තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහගෙදර බලෙන් අත්පත් කරගෙන කියන්නේ එතුමා එක්සත් ජාතික පක්ෂක් සම ඇතුවල චන්දල්ල ට ඔත් ම හල ටක් කරට කමන්න ෙ චන්ඩිකුම තු මහත් වෙන කතාවක්නේ ොති දකිව මේ කෑවේ වෙන කවද් කතාවකුක් කිවනේද එතුමිය ඇගේ වෛරයත් එක කරන ප්‍රකාශී එතරම් සැලකිලිමත් වෙන්නේ නෑ ගැන? පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී අපේ අපි අපේ අද තියන චන්ද බලය අපේ තියෙන සාමාජිකත්වය අපේ තියන පදනම කිය ශ්‍ර ලංක නිධස් පක්ෂතීත්ච පදනම මොකද ඒ ශ්‍රී ලංකා නිහස්පක්ෂ විච චන්දපදනම සීයට අනු නමයක් අපිත් සමග එකතු වුණ ඒක මං ඉතා පැහැදිලිව කියන්නේ සාක්ෂිෂ සාධක ඇතුව මටඒක කිය හැකි මොකද ගියසරේ මහමැතිවර නෙද දිස්ත්‍රික්ක එකක ශ්‍රී ලංක නිදහස් පක්ෂ තරණය කර උුන් තනිව තරන් කරනවා කියලා ඒ තමයි කළුතර දිස්ත්‍රික්කය සහ ල ස්ත්‍රික් කිය ස්ත්‍රික්ක කළුතර කිය ්‍ර ලකා නිහ පක්ෂය ප්‍රබලවසිටි දිස්ශ්‍රික්ක ම තොන් සීට එකක් චන්දගන්න බැරිවුුණ. එක අනේ ඒක තමයි ඔවන්ගේ අද තියන චන්ද පදනමයිති ඒ ඒ චන්ද පදනම ද තියන්නේ ශ්‍රී ලංකාක පොදු ජන පරමුණත්තෙක් මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහගෙදෙට්ට ගිනිති වහම එතන ඉන්න බැරිවෙච්චාඒ අපේ රටට ආදරයකන්න දේශප්‍රේමී ජනතාව ප්‍රගතිශීලි ජනතාව ඇවිල්ලා අපේ අපි ඔුන්ට අලුතෙන් හ හදලදීපු මහගෙදර ඔවුන් ලගුම් ගත්තා එතන ඔවන්ට තේරෙනවා ඉතාම සුව පහසු සහ ආරක්ෂකාරී තැක් කියලා. ඔවුන් එතන ොහො ආදරය ර ර ර න පෙ එතකරේඒ පිටි පසින කිය ක මොකක්ද දන්න ඔබතු ට මො දර දැනන්නේ ක්ශ්‍ර ලකානි ද පක්ෂ ැන ොක ක ේටිය දලතා කරනවා ඔබතුමට ඒකෙ අරමයක් ැ අරුන්දිි පනන්ු මහත් ක එක බතුමට අරුමයක් නවේදේ නැහැ ඒ ඒ. දේශපාලනයේදී අපි පක්ෂයක් හැටියට ප්‍රධාන කාරණය සම්බන්ධයෙන් අප අවධානය යොමු කරන මික් අවශේෂ අදාල නැතිකාරණ සම්බන්ධයෙන් අප අවධානය කවධාත් යොමු කරන්නේ නෑ අපි අන්නේ වෙනම දේශපාලන ගමනක් ශක්තිමත් දේශපාලන ගමනක් ඒ දේශකපාලන ගමනට අවශ්‍ය දේමිසක් ඒයට අදාළ නොවෙන අවශේෂ කරුණු කාරණ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කල්ල අපේ ධන කාරය සම්න්ධ තියන අවධානය බිඳ බිඳ ගැනීමට අපි කිසිත් විටකත් උත්සක වෙන්න නෑ එක ඉන්ද අපි බොහොම ශක්තිමත් අපේ ගමන යනවා අපිට අවශ්‍ය. ම ේ තු ේ ස හත් හ මදරව ර න ප හ තු ගැ හත් න ර ජ පක්ෂ මහත් ිය න තු ංහදයකට න කියලා හෙම හ මම තියග කහ හරරි මර න පක්ෂ හැටියට ගන දනු කරන්න. ගණු දෙනු කළ යුත්තු තත්වය පුද්ගලින් සමඟ ඒක නිසා ඔබෝයි කියන කාරණය සම්බන්ධයෙන් මම දැනුවත්තුත් නෑ මට අදාලත් නෑ අපි පක්ෂයක් හැටියට අපි යන්නේ අපේ පක්ෂයක් හැටියට අපි යන්න ඕන අපි ගණු දෙනු කළ යුතු පුද්ගලින් සමඟ ගණුදනු කරවා මිසක් ගනුදින කිරීමට අවශ්‍ය නැති පුද්ගලින් සමඟ අපි ගන්දු කරන්න දඒවගේ මේ රුපියල් විසිඳහ වැටුක් වැඩුවීමක් ඉල්ලනවා ශේෂයෙන්ම දැන් රජ්‍ය සේවකයෝ මේ සම්බන්ධෙන් විරෝධතාවයකුත් අද පත්වනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණ. මොකද පක්ෂයක් විදිහයටට ඔබතුමන්ලගේ අදහස මේ එන ඉදිරි අයවැයේදී මේ වැඩිකිරි වැට පවැඩිකිරීම කළ යුතුද කරනවද එහෙම සාකච්ඡාවත් තියෙනවද මෙමයි. ඒකට ඉතා පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ. ඒක තමයි මේ රටේ නොමගගිය ජනතාව කොටසක් මේ මුළු මහත් ලෝකයම. ආර්ථික වශයෙන් කඩා වැටෙද්දදි ලංකාවේ ආර්ථිකය ජනතාවගේ ජීවිත බේර ගන්න රට වහලතියල ලංකාවේ ආර්ථිකය පසුබෑමකට ලක් කලතිවවෙද්දදි. ඒක තේරුම්ගන්නන්නේ නැතුව මේ මේ අරගලයක් කල්ලා මේ රට බංකොලොත් කර. ඒ අරගර රිජු ප්‍රතිපයක් හැටියට තමයි රට බංකොලොත්ාවව ප්‍රකාශවයට පත් කරන්න සිද්ධ වුණේ. එතින් අපි දැන් මේ ඉන්නේ බංකොලොත් ච්ච රටක ජනතාවට අමාරුවයි ජීවත් වෙන්න ට ජීවත්ව මාරු හමෝම ීවත්වයෙන් මාරුයි ඒ අමාරුකක් අපිට දැනෙනවා නමුත් ඒ සම්බන්ධයෙන් ඒ ඉල්ලන හැමදේම දෙන්න පුළුවන්ද නැද්ද කියන එක මුදල් අමාත්‍යංශය තියෙන මුදල් තත්වයනුව තීන්දු කල්ලා තිීරණය කරන්න ඕන කියන එක තමයි අපිට කියන්න අයවැෑක් මොකක්ද කියලා අපිතාම දන්නේ නැහැ. දන්නේ නැති අයවැයකටි පක්ෂවවෙන්නත් බෑ ික්ෂවෙන්න.